कुंभ मकर मेष सिंह लग्न सुबह सुबह ये काल अनु मे लबन मसे पाल से मे नवीन मस इवर दावीन मसे पाल वेनकम ये तीन वयस कांड ආයුබෝවන් ධනුෂ් ලොක්සබල හැමෝටම මම ආයුබෝවන් කියලා පිළිගන්න ඔබතුමා ආයුබෝවන් ප්‍රසන්න සාමිතුමා මේ අදෘශ්‍යමාන ලෝකේ මම නැත්තම් গুপ্ত විද්‍යාව පිළිබඳව වැඩ කටයුතු කරන තවත් සාමි කෙනෙක් එක්ක තමයි සාකච්ඡා කරන්නේ ප්‍රසන්න සාමිතුමා මම හිතන්නේ අපිත් එක්ක ප්‍රථම වතාවට සාකච්ඡා කරාට මේ රටේ ලෝකේ බොහෝ දෙනෙක් ඔබතුමාව දන්නවා අදෘශ්‍යමාන ලෝකේ මම නැත්තම් ශාන්ති කර්ම යටතේදී බොහෝ දෙනෙක් ඔබතුමාට කියලා වැඩ කටයුතු කරගෙන තියෙනවා ඉතින් අපද සූදානම් අපි මෙතුමත් එක්ක සාකච්ඡා කරන්න මට මුලින්ම කියන්නකෝ මේ වැඩ කටයුතු දැන් මේවා ගත්තට පස්සේ ප්‍රසන්න සාමිතුමා මම මෙහෙම මුලින්ම ඔබතුමායෙන් අහනවා දැන් ලොකු චෝදනාවක් සමහරක් වෙලාවට මේ ශාන්ති කර්ම प्रश्न मेदिहत्में मे धनम मत लबुने तातागे तातट लबुने सीयागे ये धनमत्ट मे हेमदेव करगने अद्यवेदि मिनी प्रश्न गेन वैती मे धनमत्क मेक परंपरा मेन लभुच धनमें वितरद पीहिटवेन्े नत्तन दिव्योंगे किसी हम बलवेग अखरी बुतमावट किसी हम बलवेग अखरी हेम दुष्यमान बलवेग अतीन गुडात्म विष्णुदेवी अंत तम बुध भूजातिया विष्णुदेवी मूल करगण तम हेमदेम करके गौतम बुधरजा वंशे भारतील मे विश्व विष्णुदेवी अंटने हेमदेम कटित करा विष्णुदेवी मूल विष्णुदेवी अंगे पीहिट आशीर्वाद वेडखटित करा मम यदित मम दख देवालय पीहिटा तिबेन देवालय टेयांग वचने कथा करम नत्ंगेलुदेवलुत्ट तो पेन्ना मे देवालय उबतुमे विशेषत् मुखद मुनवे पुद पूजा देवालय सिद्धवेन्े विशेषत्म वेडराजिकारियाम मौलिकेट सार्थक वेडराजिकारी कर्ला मिनसु मुनवे प्रश्न देखिए
ගොඩක්ම ගේන්නේ වාසී කර්ම. ගෙවල් ආරක්ෂා, බාහිර පෝජා, යක්ක පෙරේතේලෝන වැඩ. මේ දේවල් තමයි ගොඩක්ම අරන් ඉන්නේ. ඒක අපේ පරම්පරාවේ මේ දේවල් තමයි මූලිකත්වයේ අරන් තියෙන්නේ. පරම්පරාවේ නම ගිහිල්ලා තියෙන්නේ මේ වැඩ කටයුතු වලට. දැන් විශ්වදේවී ওই වැඩවලින් මොනාරද මූලික කරගන්නේ? බුදු පූජා තියන්නේ. शांति कर्म पत्ते मे कटय सिद्धवेदि समारे दिष्टि आरूढ़ सत्यता किसी दिष्टि कारूढ़ सिद्धर दिष्टि आरूढ़ එතකොට දැන් අපේ ඥාතින් ඉන්නවනේ මේ වැඩ රාජකාරියා කොමනාවක් ඉස්සාම ඒගොල්ලෝ ගෙන්න ගන්න අවස්ථා තියෙනවා. ඒ ගෙන්න ගන්න අවස්ථා ගෙන්නගෙන මේ වැඩ රාජකාරි කරලා දෙන අවස්ථා තියෙනවා. වශී කර්ම නැත්තම් මේ හිත්වල ඇතිවන ප්‍රශ්න වලට කතා කරනවා හොයාගෙන එනවා කියලා. මේ දේවල් ගත්තට පස්සේ වශී කර්ම මේවා යන්ත්‍රයන් මන්ත්‍රයන් මූලික කරගෙනද වෙන්නේ නැත්තම් කොහොමද මේ වගේ දේවල් වෙන්නේ ලෝකෙ කොහේ හිටියත් දෙන්නේ කීකතු කරන්න පුළුවන්ද? පුළුවන්. ඒ පුළුවන් ඒ මන්ත්‍ර ශාස්ත්‍ර එක එක්කිනාට විවිධාකාරව තියෙනවා ප්‍රශ්නේ අනුවතරේ වෙන ඔව් මේ හැම මන්ත්‍රයක්ම තියෙනවා දැන් එකිනෙකාට ආවේනික විදියට බලලා අඳුනෙන් බලලා ඒ තැනට ඕනි වැඩ මන්ත්‍ර කිව්වහම ඒ දේව සාර්ථක වෙනවා වැඩිපුරම සාමාන්‍යයෙන් ඒ ගේන ප්‍රශ්න විසඳපු ප්‍රශ්න මතක නම් අපිට කියන්නකෝ එකක් දෙකක් ඔව් ගොඩක් දේවල් තියෙනවා ඒ කියන්නේ අපි අර මේ මෑතකදී ඒ වගේ ප්‍රශ්නයක් වෙලා තියෙනවා දැන් ළමයි දෙන්නෙක් දාලා ගිහින් තියෙන්නේ ඒ දුරකටම ගිහින් තියෙනවා ඒ දුරකට ගිය අවස්ථාවේ දවස් 14ක් කාලයකදී මම මේ සම්බන්ධතාවය ඇති කරගෙන ඒ පිරිමි කෙනා මා ළඟට ආවේ වෙඩි තියා ගන්න බලාපොරොත්තු වෙයි. ඒ කියන්නේ කාන්තාව තමයි මේ බිරිඳ තමයි ගිහිල්ලා තියෙන්නේ. එයා ආමිගේ ළමෙක්. ඇවිල්ලා මම වෙඩි තියා ගන්න මගේ පවුලසා ගන්න මට්ටමට. ඊට පස්සේ මං කව දරුවෝ මෙහෙමයි කලබල වෙන්න එපා මම වැඩේ කරලා දෙන්නම් කියලා මම රුපියලක්වත් ගත්තෙත් නෑ. වියදම් එයා වියදම් කරගත්තා. ඉතින් මං ඒ දේ සාර්ථක කරලා ඊට පස්සේ දෙන්නම එකට ඇවිල්ලා තමයි ළමයි එක්කම ඇවිල්ලා පූජාව තියලා. මේ වර්තමාන සමාජයේ තියෙන දේවල් අපි දකිනවනේ. දැන් මෙහෙම වෙන්විච්ච පවුල් කීයක් විතර ඔබතුමා එකතු කරලා තියනවද මේ ප්‍රශ්නද වැඩි හරියක් ගන්නේ ඔබතුමා ගාවට? ඔව් ගොඩක් ඉතින් ඒ වගේ ප්‍රශ්න තමයි එන්නේ. එකිනෙකා දුරස් වෙලා ගැටුම් කාරීත්වෙත් එක්කම දුරස් වෙලා ඒතොර දෙමාපියෝ මුලින් කැමති වෙලා පස්සේ අකමැති වෙනවා. මේ දේවල් එක්කම මට ඉතින් මෙච්චරයි කියලා කියන්න බෑ. හැබැයි ඒ ඕනි දෙයකට ඔබතුමා ගාව පිළියමක් තියෙනවා. ඔව්. මේවට යන්ත්‍ර දාන්නෝ ඉඳ නැත්තම් අර කියන විදිහට සමහරු කියනෝනේ ශරීර වලට දේවල් දෙන්න ඕනි කියයි. එහෙමද නැත්තම් මන්ත්‍රයක් කියලා බලවේගීකම මෙහෙවන්න පුළුවන්ද? ඒක තීරණය කරන්නේ අඳුනෙන් බලලා. ඒ කියන්නේ මේක පංගුවක්ට යන්ත්‍ර දාන්නෝනේ අවස්ථාවක් තියෙනවා. පංගුවක්ට බලවේගයෙන් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඒක අපි තීරණය කරන්නේ අඳුනෙන් බලලා. බලන්න නැතුව තීරණයක් ගන්න බෑ. මොකද්ද මේ අඳුන කියන එක? අඳුන සත්‍යද? දැන් ඔබතුමාට අඳුනෙන් පෙන්වන දේ ගැන ඔබතුමාට 100%ක විශ්වාසයක් තියෙනවද? මේ අඳුන තුලින් ඔබතුමා දකින්නේ අර ප්‍රශ්නෙට විසඳුමක්ද? ඔව්. ඒ අඳුන 100ට 1000 වාරයක් මට විශ්වාසයි. ඒ කියන්නේ මේ අඳුනට මං ගෙන්නන්නේ මගේ තාත්තා. ඉතින් මගේ 100ක්. ඉතින් ඒගොල්ලෝ තමයි මට මේ මාර්ගය පෙන්වන්නේ. මේ මාර්ගයේ මේ විදියට පුතා මේ වැඩ ටික මේ විදියට කරගත්තොත් මේකේ ප්‍රතිඵලයක් තියෙනවා කියලා පෙන්වන්නේ මගේ 100ක් මගේ තාත්තා. ඒතර මම ඒගොල්ලෝ අඳුනගෙනගෙන තමයි මේක සියල්ලම බලලා එතනට ඕනි වැඩේ රාජකාරී කරලා දෙන්නේ. අර වගේ තව මතක නම් අපිට කියන්නකෝ එහෙම සිද්ධියක් දැන් ඔබතුමා කියුවේ මේ ලංකාවේ විච්ච සිද්ධියක්. විදේශගත වෙලා ඉන්න කට්ටියත් කතා කරනවා එහෙම සිද්ධියක් දෙකක් මතක නම් අපිට සඳහන් කරන්න. ඒ කියන්නේ විශේෂයෙන්ම ඉන්නවා ඉතාලියේ. ඒ ඉතාලියේ මහත්තයෙක් පිරිදම් එයාගේ පවුල අවුරුදු 19ක් විතර දරුපලක් නැහැ. ඒ නිසා ඒකට පොඩ්ඩක් විරසක වෙලා. එයා විරසක වුණාට පස්සේ එතනින් ඒ සම්බන්ධතාවය ඇති කරාට පස්සේ ඒ අය දරුපලොත් එක්කම තමයි ඒ සම්බන්ධතාවය ඇති වුනේ. ඒ කියන්නේ දුරස් වුණාට පස්සේ අවුරුදු 2.5ක් විතර දෙන්න පිට තමයි හිටියේ. අවුරුදු 2.5ක් දුරස් වෙලා තිබ්බ පවුලක් ඔබතුමාට එකතු කරන්න පුළුවන් වුණා. ඔව්. කවුද කතා කරලා මේ ප්‍රශ්නේ බැ නැත්නම් මේකට බාර දුන්නේ පුතුමා පිරිමි කෙනා බාර දුන්නේ මොකද්ද කිව්ව දුක මොකද්ද කිව්ව කතන්දර දුක කිව්වා කියන්නේ දැන් එයා නෝනා යන්න හේතුව අර දෙමාපියෝ බලපෑම් කරනවානේ සෑහෙන කාලයක් අසාද බෙදලා ළමයි නැ මෙයාව අයින් කරලා වෙන කෙනෙක් ගන්න ඒ බලපෑමත් එක්කන් තමයි දෙන්න විරසක උනේ. ඒ කියන්නේ ගෙවල් දෙකෙන් ආ රවුල් දෙන්නම ඉතාලිය වල. ඉතින් ඒ දෙන්නා ඒ ප්‍රශ්නේ එනවා. දැන් මේ නෝනාගේ පැත්තෙන් කියනවා මහත්යාට ප්‍රශ්න මහත්යා පැත්තෙන් කියනවා නෝනාට ප්‍රශ්න කියලා.
ඒකලා ඒකෙන් විරසක වුණා අවුරුදු 2 කමාරක් විරසක වෙලා මහත්යම තම පණවිඩේ කිව්වේ ඒ මහත්යගේ දේ සාර්ථක වුණාට පස්සේ මේ මහත්ය සැහැණ තේවල් උදව්පදව කරලා තියෙනවා ඒ කියන්නේ ලංකාවට එන්න අවශ්‍ය නැහැ විදේශ රටක හිටියත් ඔබතුමාට මෙහි ඉඳන් පූජාව කරලා පුළුවන් වෙන් මිච්ච එකතු කරන්න පුළුවන් තව මොන මොන විදිහේ ප්‍රශ්නද ඔබතුමාට කතා කරලා ওই විදේශගත කට්ටිය මේ මේ වශී කර්ම පැති වලින් සමහරක් වෙලාවට රැකියාවේ ප්‍රශ්න ඇති ඉන්න තැන ප්‍රශ්න ඇති මොන මොන විදිහේ දේවල්ද කියන්නේ කතා කරලා ගොඩක් අය ওই පිටරටවල ඉන්න අරාබිකරේ මිනිස්සු සම්බන්ධතාවල් ඇති කරගන්න ගන්නවා එතකොට ගොඩක් අය ගන්නවා ඔය ලිංගික සබත්තා ඒ සම්බන්ධව ගන්නවා ඒ විවිධාකාර දේවල් එක්කන් ගොඩක් ගත්තාම ගොඩක්ම අරාබිකරේ වයසක ඉන්නේ ඒ අය සම්බන්ධතාවල් ඇති කරගෙන ඒ අයගේ දේවල් කඩා වඩාගෙන ඒ කියන්නේ එක්කම්ම ජීවත් වෙන්න ලංකාවට එන්නේ නැතුව ඒගොල්ලොත් එක්කම්ම ජීවත් වෙන අවස්ථාවලට කෝල් ගොඩක් අය ගන්නවා පිටරට ගින්න කට්ටිය මේව ගැන විශ්වාසයක් තියයිද නැත්නම් මේ වගේ දේවල් මේ අන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර ගැන විශ්වාසයක් නැති වෙන්න පුළුවන් මේවා මිත්‍යා දෘෂ්ටික දේවල් කියලා බැහැර කරන්න පුළුවන් හැබැයි මේ මිනිස්සු විශ්වාසයෙන් කතා කරනවාද ගොඩක් විශ්වාසයෙන් කතා කරනවා මොන මොන ඔය රටවල ඉඳපු පුතුමාට කතා කරන වැඩිපුර සාමාන්‍ය ගොඩක් ඉතාලියේ කුවෙට් එකෙන් दिन दिन සමතුමා දැන් සමහරක් වෙලාවට මේව පැයෙන් දෙකෙන් නිකන් වරුවෙන් දෙකෙන් කරනවා කියලා සමහර තැන්වල අපිට ඇහෙනවා ඇත්තද එහෙම කරන්න පුළුවන්ද දැන් ඔබතුමාගේ પરම්පරාවෙන් ආව ශාස්ත්‍රීය සහ ඔබතුමා වැඩ කටයුතු කරන ක්‍රමවේදයත් එක්ක එහෙම හසු වෙලා තියෙනවද කොහේ හරි තැනක එහෙම හසු වෙලා කියන්නේ උතේ මෙහෙමයි දැන් ඕක ඒ කාලි ධම්ම ආවි නූලක් දැම්මත් දාන්නේ වරු තුනකටනේ ලෙඩකට නූලක් දැම්මත් දාන්නේ වරු තුනකට එතකොට ඒ වරු තුනක කාලය පැය දෙකකට ගන්න මන් නම් හිතන්නේ ඒක එක්තරා විහිළුවක් වෙන්න පුළුවන් කොහොම ඉගෙන ගත්තා වරු තුන තමයි මිනිහේ නූලක් දාන්නේ ලෙඩකට දුකට හරි නැත්තම් වරු ඒ කියන්නේ නැත්තම් දාන දින 21ක් අප නූලක් දාන්නේ එහෙමනේ ඔව් වරු දුනයි දින 21යි ඒතර ඔය පැය දෙකක කාලයක් කියන එක සාමාන්‍ය විහිළුවක් මට්ටමක් තමයි තියෙන්නේ දැන් ඔබතුමා ගත්තට පස්සේ මොන වගේ බලගත් මන්ත්‍රද ඔබතුමා ගාව තියෙන්නේ पुष्कल पत्तलिं पवा लभिच्च देवाल तीरा अत्ता कुन लियप देवाल तीरा एगेन थाता ए पुष्कल पत्तल तीरा देवाल අපිට ඒ කාලේ ඉඳම පොඩි කාලෙන්දම පුරුදු කරන්න ඕනේ කමනේ එයාගේ අත්තකුරෙන් ලියලා අපිට පුරුදු කරා මේක මේ මේ අහවල් දෙයට පුතා මේ මන්තරේ මේක මේ එකට කියලා ඒ විදිහට තමයි වැඩ රාජකාරි එකම එකම පුරුදු කරේ ඒ දවස්වල තාත්තර නම දිනාගෙන හිටියේ නැත්තම් වැඩිපුරම ප්‍රසිද්ධ මොන වගේ වැඩවලටද වැඩිපුරම ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ යක්කු පෙරේත වෙලවන්න තාත්තා ඔව් ඒ කියන්නේ එයා ඔබතුමාගේ ඕන ඒ කියන්නේ ඕනම කෙනෙක් දේවාල භූමියට එනකොට දෙපාරක් හිතලා තමයි ඇතුල් වෙන්නේ. ඒතරම් බයයි. ඔව්. ඒ කියන්නේ එයා දැක්කම නිකම් ගහම් බීර ගමක් එක්කන් තමයි තියෙන්නේ. එතකොට එයාව පිටුපාලා කවුරු හරි ගියොත් දෙපාර හැරිලා එනවා. ගුරුනාන්ස් කෙනෙක් නේද කියලා ආන මට්ටම තිබුණා තාත්තාගේ. ඒබැයි එකම මේ තාත්තට ඕනම රාජකාරියක් කරන්න පුළුවන් අවස්ථා තිබුණා. යක්ෂ පෙරේත නැත්තම් මේ අපි අමනුෂ්‍ය බලවේග ගත්තට පස්සේ සමහරක් වෙලාවට භයානක දේවල් තියෙනවනේ. අදටත් මේ කියන විදිහේ යක්කෝ එහෙමත් නැත්තම් මේ කියන විදිහේ අමනුෂ්‍ය ආත්ම මිනිසුන්ගේ ජීවිතවලට කරදර කරනවද? ඔව් ඒ කියන්නේ මං අවුරුදු 16යි ළමයාට. මට කතරගම් දෙවියන් හාමුදුරුවන්ගේ පිළිමයක් තමයි පූජා කරේ. ඒ කියන්නේ මම කිසි දෙයක් බාර වුණේ නැහැ. මම බාර කර වෙන්න කිව්වේ ඒගොල්ලෝ කතරගම් දෙවියන් හාමුදුරුවන් නම් දේවාලෙ පෙන්නන්න. අවුරුදු 16 ළමයාට ඒතර ගල ගෙදර තමයි එයාලා යන්න පුළුවන් දේවාල 9කට 10කට විතර ගොඩ වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ එයා ගෑල් ළමයාගේ ලොකුවම තමයි ඇහිලා තිබ්බේ. යන්න මේ කවුරුද 16ක? ඒ ළමයාගේ ලොකුවම වැහුණා යන්න පුළුවන් දේවාල අවසානට අපේ හාමුදුරු කෙනෙක් ළඟට ගොඩ වෙලා තියෙනවා. ඉතින් ඒකල බැරිම අවස්ථාවේ කවුරු හරි කියලා තියෙන අපේ තාත්තා ගැන. අහවල් තැනට ගියොත් අහවල් තැනින් වැඩේ කරගන්න පුළුවන් කියලා. ඒකල තාත්තා නෑ නැති නිසා මං හොයනවා. ඒකල මං ගෙදරටම ගිහලා වැඩේ කරලා හතර ගුණ අට ගුණ ආරක්ෂා කරලා දීලා අදටත් මට කතා කරලා කියනවා ළමයා සනීපෙන් ඉන්නවා ඉස්සර වගේ නෙමෙයි. බුදුපහන උනත් තියන්න අකමැති භාවයේ තිබ්බා. හැබැයි වැඩේ කරලා ආවට පස්සේ එයා ඉදාට පහවදා ඉදා බුදුපහන තියන්න
ඒ වතාවත් කරන්න එයා ඒකට පෙළඹුණා ඒ වගේ බලපෑමක් ඇති වෙනවා දැන් අවුරුදු 16ක වගේ ගෑනු ළමෙක්ගේ නැත්තම් අපි හිතමු ඕනි පොඩි ළමෙක්ගේ ඇඟකට මේ අමනුෂ්‍යාත්ම රින්ගන්නේ කොහොමද මොකද්ද තියෙන දුර්වලතාවය මොකද්ද තියෙන ඒ gedara හෝ වේවා දැන් ඔබතුමා gedara ආරක්ෂා කරා කියන්නේ ඒ gedara තිබ්බ දෝෂයක්ද ළමයාගේ තිබ්බ දෝෂයක්ද කොහෙද ප්‍රශ්නේ තිබ්බේ ප්‍රශ්නේ තිබුණේ ඒ ළමයාගේ ගේ ඉස්සරහා තමයි ලොකු අම්මා ඉඳලා තියෙන්නේ ඒ යාලා ඒ ගෙදර ළමයි කරදර කරලා තියෙන යත් කකුල් ටික ලෙඩ රෝග වෙනකොට සලකලා නැහැ ඊට පස්සේ ඒ අයට ප්‍රතිපහාරයක් දෙන්න බැරිකමට තමයි මේ ළමයා හරහා ඒගොල්ලොන්ට ප්‍රතිපහාර එදා දවසේ මං ඒ ළමයා දෘෂ්ටි කරලා උඩට ගත්තාට පස්සේ නටන්න කරන්න ගත්තාට පස්සේ ඒ දුව පස්සේ තමයි ලොකම වැන්නු ඒ කියන්නේ මේ ගෑනු ළමයා පැන්නුවේ ඒ ගෙදර හිටපු ගෑනු කෙනා පස්සේ මෙයා තමයි මට සැලකුවේ නැත්තේ බෙල්ල මිරිකන්න ඕනි කියලා මෙයා එකවරම කඩාපැන්නා ඒ කියන්නේ මේ සමහරක් වෙලාවට මියගිය ආත්මත් පලිගන්නේන අවස්ථා තියෙනවා මේ අපට ඇත්තම ඔය කියන විදිහට මියගිය ආත්ම සැරිසරනවාද භූත ආත්ම නැත්තම් හොල්මන් කියලා දේවල් තියෙනවා කියන මේවා ඇත්තද මේ වදරත් මේ වටා පිටාවේ සැරිසරනවාද ඔව් දුර්වල අවස්ථාවකම ඇකටෙන්න පුළුවන් දැන් මේ වයින් ආරක්ෂා වෙනවා නම් විශේෂයෙන්ම අපි හිතමුකෝ දැන් ඔය අවුරුදු 16 17 නැත්තම් මේ අවුරුදු 10 පෙන්නට පස්සේ විශේෂයෙන්ම කාන්තාව ගෑනු ළමයි මේ වගේ දෝෂ වලට මූලිකව බලපානවා මේ වගේ දේවල් වලින් ආරක්ෂා වෙන්න මොනවා හරි උපදේශයක් දෙන්න පුළුවන්ද පුතේ ඒ කියන්නේ අය හය පහ වුණාට පස්සේ නාන මංකඩ වලට නාන්න හොඳ නැහැ ඒක කොණ්ඩ කඩාගෙන අල්ලපු ගෙදරටවත් යන්න හොඳ නැහැ ඔය ගෑනු ළමයිට තියෙන බලපෑම ඒකෙන් වෙන්නේ කෑම බීම අරයි යනවනේ අපි කියමු දැන් පංගුවක් මේ ගෙදර ඉඳන් එයා ගෙදරට මස් මාළු අරයි යනවා. ඒ මස් මාළු අරයි යනකොට ගෑල් ළමෙක් යවන්න හොඳ නැහැ. කොණ්ඩේ කඩාගෙන යනකොට මේ මස් මාළුත් එක්කන් ඒ ගෑල් ළමෙර ඒක තියෙන බලවේගය එන්න පුළුවන් එකට. හොඳට තියෙන ව්‍යාපාර වෙලාවකට කඩාගෙන වැටෙනවා. මේවට මේ අදුෂ්මාන බලවේගය ඇති වෙන්න පුළුවන් දෙයින් ව්‍යාපාරයක් කඩාගෙන වැටෙන්න එමන් නැත්තම් ආර්ථිකය කඩාගෙන වැටෙන්න අදුෂ්මාන බලවේගයට මේ වගේ දේවල් කරන්න පුළුවන්ද? ව්‍යාපාර නම් ගොඩක් කඩා වැටෙන්නේ ඒ එකිනෙකාගේ ආවේනික විදියට දැන් අපි කියමු ව්‍යාපාරයක් කරගෙන යන්නේ මහත්යා හරි නෝනා හරි ඒක ව්‍යාපාරේ විතරක්ම ගොඩනගාගෙන ඉන්න අය තමයි කඩා වැටෙන්නේ ඒතුරු මේකෙන් කොටසක් බුද්ධ ශාසනයට මේක නිකන් ආවල් ඒ කියන්නේ ගමේ ඉදි වෙනවා නම් පන්සලක් ඒකෙන් කොටසක් දෙන්න එහෙම බලාපොරොත්තු වෙන කරගෙන යන අය කවදාවත් කඩා වැටෙන්නේ නැහැ පංගුවක් නෑ මේක මගේ හැමදේම මේ අල්ලපු කඩේ වැහිනවා නම් සතුටින් ආය ගේ ව්‍යාපාර අනන්ත ප්‍රමාණ කඩාවැටෙන ඒ පැත්තෙන් ප්‍රශ්න පුතුමා ගාවට අරන් එනවාද මං කියන්නේ මේ ආර්ථික පැත්තෙන් ව්‍යාපාරික කඩාවැටෙන වැටෙන නැත්නම් ගෙවල් වල දෝෂ ව්‍යාපාරික ස්ථානයේ දෝෂ මේ වගේ ප්‍රශ්න ගේනවාද පුතුමා ගාවට ගේනවා ඒවට විසඳුම් තියෙනවා ඔව් ඒ එතන බල්ලා ඒ දැන් ව්‍යාපාරයක් කියමු ව්‍යාපාරයට ගොඩ වුණාට පස්සේ ඒ ඒ ව්‍යාපාර මං ගොඩ වුණොත් ඒක මට තේරෙනවා මෙතන තියෙන බලවේගයත් එක්ක මෙයාලගේ තියෙන ප්‍රශ්නත් එක්ක තමයි මේක ව්‍යාපාරේ කඩා වැටෙන මට්ටම ඒක හොඳට තේරෙනවා මොන මොන විදිහේ තව ප්‍රශ්න කියන්නේ මොන මොන විදිහේ තව තව වැඩ කටයුතු වලට ඔබතුමා මූලික වෙන්නේ මූලික වෙන්නේ පුතේ ගෙවල් ආරක්ෂා බාහිර පූජා යක්කු පෙරේතල වෙන වැඩ ඒතුවට ඔය ළමයිගේ ගිනීම කඩා වැටෙන දේවල් වලට ඒ අන්තර්මාලා දාලා සකස් කරලා දෙනවා ඒතුවට ආර්ථික කඩා වැටෙන දේවල් වල ඒතුවට අපි ගියමුක ඔය සාමාන්‍යයෙන් විවිධාකාර තියන ප්‍රශ්න මිනිස්සුන්ට ඒ හැම ප්‍රශ්නයකටම කතා බහ කරලා සකස් කරන්න පුළුවන් අවස්ථාවක් තියෙනවා. ඔව් ලංකාවෙන් විතරද මේ ප්‍රශ්න ගේන්නේ ලෝකේ මොන මොන රටවලින්ද පුතුමාට ප්‍රශ්න ගේන්නේ ඕනිම රටකින් ප්‍රශ්න ගේන්න පුළුවන්ද? ඔව් ඕනිම රටකින් ගේන්න පුළුවන් ගොඩක් රටවල් වලින් කතා බහ කරනවා. කුවේත්, ඉතාලි, සවුදි ඒ රටවල් වලින් තමයි ගොඩක්ම ওই දේවල් ප්‍රශ්න ඒ කියන්නේ ලංකාවෙන් ගිහින් බෑරව ඒ රටවල් වල පදිංචිලා ඉන්න අය ගොඩක් කතා කරන මේ වගේ ප්‍රශ්න සාමිතුමා තියෙනවා කියලා. එතකොට මේ ප්‍රශ්න වලට මෙහින් මම ඒගොල්ලොන්ට කියනවා කරන්න ඕනි අවස්ථාව. එහින් මම මෙහින් කරන්න පුළුවන් බුදු පූජාව තියෙනකොට මං කියන ඔයාලා ආවල් දේ අරන් ඒක gedara පරිස්සම තියාගෙන මම වීඩියෝ කෝල් මගින් සම්බන්ධ කරගෙන මේ පූජාව තියෙනකොට මං එයාලට ඒ විදිහේ මේ දින යහනේ හදාගන්න කියනවා. විශ්වදිවියන්ට කියලා ඇත්තම ජීවිතවල තියෙන ප්‍රශ්න ගැටළු විශ්ත ගන්න පුළුවන් ක්‍රමවේදයක් තියෙනවා දැන් ඔබතුමා මේ විෂ්ණු දෙවියොත් එක්ක ළඟින්ම මේ වැඩ කටයුතු කරන හින්දා සහ විෂ්ණු දෙවියොන්ට නිතර දෙවිලේ පුද පූජා තියෙන හින්දා මම කියන්නේ සාමාන්‍ය කෙනෙක් ටෝනිම කෙනෙක්ට ගෙදර ඉඳන් කරන්න පුළුවන් වත් පිළිවෙත් තියෙනවද පූජා විදි තියෙනවද සඳහන් කරමුකෝ ඔව් පුළුවන් ඒ කියන්නේ විෂ්ණු දෙවියන්ට ඉස්සරවම අපි ගෞතම බුදුරජාණන් වහන්සේට තමයි වැත්වෙත දේවල් කරන්නේ ඊට පස්සේ තමයි විෂ්ණු දෙවියන්ට ඒ විෂ්ණු දෙවියන්ට බුදු පූජා තියෙනකොට ඒක තියෙන නිල් පාට කරුළු මල්
පුළුවන් නම් හොයාගන්න ගොඩක් වටිනවා ඊට පස්සේ යහන හදා ගන්නකොට විෂ්ණු දෙවියන්ගේ පිටුව තියන නිල් පාට රෙදි කෑල්ල ඊට පස්සේ අපි ටිකක් වාදනයක් ගත්තත් නිල් පාටින් ඒ දේවල් එක්කන් ඒ විදිහට කරගෙන ගියොත් වතාවත් ටික හරියට විෂ්ණු දෙවියන්ගෙන් පුළුවන් පිටක් ලබා ගන්න දැන් මේ විශ්ව එහෙම නැත්නම් විෂ්ණු දෙවියොත් එක්ක වැඩ කටයුතු කරද්දි ලැබිච්ච පණිවිඩය එහෙම තියෙනවද ඉදිරිය ගැන ඔව් නවවෙනි මාසේ අසුබයි ඒකෙන් අවුරුදු 18ත් 27ත් වගේ ළමයිට අසුබයි එහෙම වෙන්නේ හේතුව තමයි ඔය බීමත්වරිය පැදීම පාර අයින ගියත් ඒ වයස් කාඩ් අනුව බලපෑම් ඇති වෙන්න පුළුවන් ඒ කියන්නේ අවුරුදු 18ත් 27ත් වගේ මේ කාලේ ටිකක් ඒ ළමයිට තමයි අසුබභාවය තියෙන්නේ ඒ කාලේ අනුව මේ ලබන මාසේ 15 වෙනිදා ගන්න මේ 9 වෙනි මාසේ ඉවර වෙලා 10 වෙනි මාසේ 15 වෙනකම්ම ඒ තියන වයස කාණ්ඩය අනුව ඒ අයට බලපෑමක් තියෙනවා අවුරුදු 18 27 27 කට්ටිය පරිස්සම් විය යුතුයි පාරක ගියත් සමහරක් වෙලාවට ප්‍රශ්නයක් කරදරයක් නැත්තම් මරුව හොයාගෙන එනවා වෙන්න පුළුවන් අහක යන එකක් වුණත් තමගේ ඉස උඩට කඩා වැටෙන්න පුළුවන් ඒ කියන්නේ මේ රියානුතුරු විතරමද නෑ මේ දැන් මේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ කාණ්ඩ මේ ඒ කියන්නේ මම මේ කියන කාණ්ඩයට බලපෑම් ඊට වඩා බලපෑම් ඇති වෙන්න පුළුවන් දැන් අලුතෙන් රෝගයක් ඇති වෙනවා වමන යාම බඩේ කුමත් එක්කම තද හිසේ කැක්කුම ඒතු ඒකම රෝගාතුර වෙන්න පුළුවන් ඒ කියන්නේ ওই වායස කාණ්ඩයට මේක 9 වෙනි මාසේ 10 වෙනි මාසේ 15 වෙනිදා වෙනකන් හදවත් රෝගය වැඩි වෙන්න පුළුවන් මේ කාණ්ඩයට ඒ කියන්නේ මේ රෝගෙත් එක්ක හදවත් රෝගය මිය යන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 18ත් 27ත් විතර කාලයකට මේ දිනවකවානු වෙනකොට හදවත් රෝගය වැඩි වෙන්න පුළුවන්. ඒ කියන්නේ අවුරුදු 18 27 කාණ්ඩේ කට්ටිය හදවත් රෝගයෙන් හින්දා බොහෝ පිරිසක් මිය යන්න පුළුවන්. ඒ වගේ ප්‍රශ්න වලට උතුරු වෙන්න පුළුවන්. පුළුවන්. ඒ දැන් අපි හිතමු දැන් මෙච්චර රෝග බය නැත්තම් මෙච්චර ප්‍රශ්න තියෙනවා අවුරුදු 18 27 කට්ටිය. මේවායින් ගැලවෙන්න මුකුත් නැද්ද පිළියමක් විශ්වදවියන්න පහනක් පත්තු කරොත් මේ වයස් කාණ්ඩෙත් සමහරක් වෙලාවට අර දෙවියො බුදුන් වැඩිය ගණන් ගන්න නැහැ වගේ පිරිසක් නේ ඉන්නේ. ඒ වගේ පිරිසට මොන වගේ උපදේශයක්ද දෙන්න තියෙන්නේ? ඒ වගේ පිරිසකට තියෙන්නේ ඒ විෂ්ණු දෙවියන් මූලිකත්වයේ කරගෙන අර මං කියපු වෙලාවට පහන් අඩුම දින 7ක්වත් එක දිගට තියාගත්තොත් Tamanට තියෙන බලපෑම් දවසින් දවස ඈත් වෙන්න පුළුවන්. 9යි කිව්ව නපුරු මාසෙ. නැත්නම් මේ 9 වෙනි නපුරු මාසයේ තුල ඇති වෙන නපුරුකම් වලින් මිදෙන්න පුළුවන්. එම පණිවිඩයකුත් ඒ විදිහට එතුමා ලබා දෙනවා මේ සියලු දේවල් මං හිතන්නේ අර ඔබත් වයස අවුරුදු 18 27 මේ කාණ්ඩේ නම් ඔන්න ඔබේ ජීවිතේටත් සමහරක් වෙලාවට අනතුරු බලපෑම් ඇති වෙන්න පුළුවන් මේවා එක්තරා විදිහක ජ්‍යොතිෂ්‍ය බලපෑම් ඇති වෙන්නත් පුළුවන් ඇති අපි ඒව ගැනත් එතුමාත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා මට කියන්න ඕනේ නම් අවසාන වශයෙන් රටේ ලෝකේ මේ වැඩසටහන බලන අයට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ පුතුමාට පණිවිඩය දෙන්න තියෙන්නේ පුතේ මෙහෙමයි විශ්වාසයෙන් තමා දේවාලයකට කතා බහ කරන්න ඕනේ. අවිශ්වාසයෙන් වැඩ රාජකාරි කරොත් කවදාකවත් ප්‍රතිඵලයක් ලබා ගන්න බෑ. ඒ කියන්නේ අපේ තාත්තා සීයා ඒ දේවල් තමයි අපිට මේ විදිහට උගන්වලා දෙන්නේ. හැබැයි තාත්තා වගේම තමා කවදාකවත් කිසිම දෙයක් වැරදෙන්න කරලා නැහැ. කරපු හැමදේම සාර්ථක වෙන්න තමයි වැඩ රාජකාරි කරලා දීලා තියෙන්නේ. ඒ කියන්නේ තාත්තා කරේ තිබ්බ විශ්වාසය තාමත් මහ කරේ තියෙන මිනිස්සුන්ගේ ඒව කවදාකවත් පළදු වෙන්න දෙන්නේ නැහැ. මේ පළදු වෙන්න දුන්නොත් මේ ශාස්ත්‍රය කඩා වැටෙනවා. මේ ශාස්ත්‍රය අපි හදවතින්මයි කරන්නේ. මේ හදවතින්ම කරන නිසා කවදාකවත් මේ කඩා වැටෙන්න දෙන්නේ නැහැ. තාත්තා කරේ තිබ්බ විශ්වාසය අදත් තියාගන්න, හෙටත් තියාගන්න. මේ විදිහෙන් තමයි වැඩ රාජකාරි කරලා දෙන්නේ මම. ඒ පණිවිඩයත් එක්ක ඒ විශ්වාසවන්ත පණිවිඩයත් එක්ක එහෙමනම් අද දවසේදී අරගෙන ආවදුෂමාන ලෝකයේ පිළිබඳව මේ වැඩසටහනෙන් සමු ගන්නවා. තව දවසක මුණ ගැහිලා කතා බහ කරමු. බේන් ස්තුතිවන්ත වෙනවා බුදුමාට. ආයුබෝවන්. ආයුබෝවන්.